මේ දෙවියන්ට යක්ෂයින්ට ආරාධනා කිරීමක් කරනවා කියලා පෙන්නනවා බණහන්. මේ ආකාරාටිය කොතනද එහෙම තියෙන්නේ කියලා බලන්න. ආකාරාටිය සිංහලට තේරුම තියෙනවා, සිංහල පරිවර්තනයක් තියෙනවානේ පොත්වල. පාලි පරිවර්තනය වෙන්නේ ආකාරාටිය සූත්‍රයේ මූල ධර්මයක් තියෙනවා. බණහන්ට අරිහණ කතාවක් තියෙනවා. ඒක එපොඩි මේ කියන්නේ සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මා මුනිසාදස්ස සුනන්තු සංගමෝක දන් ආදී වශයෙන් ඒ තලගෙහිවත් නැහැ. මේ බණහල සංගමෝක සම්පatti ලබා ගන්න කියලා හේතිය. ඒ ගාතාවේ අලගහල වෙලා නම් මෙහෙ වරිලා මෙහෙන් ඉඳගයිලා බල කියන්න කියලා එහෙම જાති එකක් බුදුදහමේ ඔය සූත්‍රයෙන් කියවිලා නැහැ. ආරාධනා වාක්‍යයේ මුලින් නම් මුල් කාණ ආරාධනා වාක්‍යයක් තියෙනවා. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා කියලා දෙවියන්ට ආරාධනාවක් කරලා තියෙනවා. සද්දම්මා මොනි රාජස්ස සුනන්තු සර්වෙ බුදුරජාණන් වහන්සේ දේශනා කළ සී සද්දල්වත් නිහල සර්ග මොක්ෂ සම්පatti ලබා ගන්න දෙවියන්ට විතරක් කියන එකක් නෑ. ඒ ගාතාවෙත් තියෙනවා. ඒකෙත් යක්කොන්ට එහෙම අඳගහලා නෑ කාටවත්. ඇදී බලහාරිතා මේකින් කරගන්න කියන. එතකොට දැන් මේක වෙන්න තියෙන හැටිද, මේ අදහස හැටිද, මේ හීදී වටි තියෙන හැටිද? මේ ආකානාදී සූත්‍රයෙන් යකුන්ට අඳගහනවා කියන එක. ආකානාදී සූත්‍රයේ ඊටාම කෙටියෙන් කියනවා. අර්ථය අදහස කෙටියෙන් කියනවා. එක්තරා දවසක බුදුරජාණන් වහන්සේ විජ්ජගුණ පර්වතයේ වැඩ ඉන්න අවස්ථාවකදී සතරවරම් දෙවියන් අතර ඇති වුණු එක්තරා සාකච්ඡාවක් මුල් කරගෙන නේද දේව මණ්ඩලයක සාකච්ඡාවක් මුල් කරගෙන මේ මනුස්ස ලෝකයේ මේ භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා කියන මේ ශාසනය ඇතුළු කරන සිව්වණක් පිරිස ගැන සිහි කරන දේවතාවන්ට දකිත ලැබුණ ආරංචි වෙච්ච යම් ප්‍රශ්නයක් තිබුණා. සමහර නීච ඒ වගේම ඒ දේව ධර්මයක් අහන්න නැති අහුන්කන් දෙන්නේ නැති ඒ දේව මාළියේදී යටත් වෙලා කටයුතු කරන්න තිය අමනුෂ්‍ය කොට්ටාස ඉන්නවා. මේ අමනුෂ්‍ය කොට්ටාස අර නීති දෙහා දිව්‍ය මේ නීතිය එයාට බලවත් වෙන නීති හල කරලා විවිධාකාර හේතු නිසා ඇවිදලා මිනිස්සෙට කරදර කරනවා. ඔය අතර භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වන පිරිසට මේ ආර්ය මාර්ගයේ පූර්ණ්‍ය කරන උත්සාහ කරන පිරිසට හරියට ඉඟි කරනවා කරදර කරනවා. මෙහෙම කොටසක් ඉන්නවා. මේ අය බුදුරජාණන් වහන්සේගේ ධර්මයට කැමති නැහැ. උන්වහන්සේ ධර්ම දේශනා කරනවා පානඝාතයෙන් බෙන් වෙන්න, ඒ වාගේම අදත් ආදානයෙන් බෙන් වෙන්න, කාමීච්ඡාචාරයෙන් බෙන් වෙන්න, මුසාවාදයෙන් බෙන් වෙන්න, සුරාමීරේ මජ්ජපවාදත්තානායෙන් බෙන් වෙන්න ධර්ම දේශනා කරනකොට. ඒ අනුන්සි ඒවට කැමති නැහැ. මෙන්න මේ කාරණේ දැකලා දෙවියන් අතර යම්කි කතා වෙලා සාකච්ඡාවක් කරලා දෙවියන්ගේ තීන්දුවක් ඇති කරගන්න. දේව මණ්ඩලයේ අපි බුදු පියාණන් වහන්සේ ඇතුළු උන්වහන්සේගේ ශ්‍රාවක විදිහට මේ හිංගි හිංසා කරන මෙවඳු අමුත්‍ය නිසා විශාල පාඩුවක් මේ ලෝකෙට සිද්ධ වෙන්නේ. ඒ වගේම බුදුදහම නිසා අපිට මහා ලාභයක් ලැබෙනවා. මොකද මේ දෙව්ලෝ පිරෙනවා බෞද්ධය නිසා, යහපත් ගුණ ධර්ම ඇති අය නිසා. එවඳු වටිනා දේට පහර ගහනකොට අපිටත් පිළිහිමක්. මේ බලන්න මේ බුදුදහම ලෝකේ බබලන නම් කොච්චර වටිනවද? මිනිස්සු ඒ මඟ අනුගමනය කරන නම් කොච්චර ශ්‍රේෂ්ඨද? එවළු කිවිස තමයි භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා කියන්නේ. ඔන්නේ සිව්වනක් විසින් ආරක්ෂා කරගන්න ඕනේ. හරතර කියන අමනුෂ්‍යයන්ගෙන් ඉවත් කර ගන්න ඕනේ. අපි මේක කරන්නේ මේකේ නායකයෙක් ඉන්නවා. ඒ බුද්ධහම තුල ඉන්න නායකත්වයක් දරලා හිටන් ඒ දාහම දේශනා කළේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගෞතම බවත් ගෞතමයන් වහන්සේ තව දේශනා කළා තියෙන දේ. ඉතින් අපිට ඕනේ ඔකලා නිකන් හරියන්නේ නැහැ. උන්වහන්සේට කිව්වා මේකේ ආරාධනාවක් කර ඉල්ලීමක් කර උන්වහන්සේගෙන් කියලා. මෙන්න මේ විදිහට කියලා හිටන් එක්තරා ඔය ජපආත්ම විරුද්ධ විරූපාක්ෂ වෛශ්‍රවල කියන සතරවන් දෙවියෝ ඔය දේව මණ්ඩලයේ කතාව අරගෙන නිල වශයෙන් ඕක සම්මත කරගන්න බුදුදාන මහතේ හම්බෙන්නේ එක්තරා රාත්‍රියට ආවා. එනකොට මොකද කරන්නේ? මේ දේව මණ්ඩලයේ දේව පිරිස එනකොට ඒකත් එක්තරා පාලන ක්‍රමයක්. ඇමතිවරයෙක්, මන්ත්‍රීවරයෙක්, ජනාධිපති එනකොට යම්කිසි ආරක්ෂක මණ්ඩලයක් එක්ක එනවා. එදත් එහෙම ක්‍රමයක් තිබුණා. ඒ දේවතාවත් එහෙම තමයි හිටියේ. මොකද හේතුව? ඒ පාලන ක්‍රමයට විරුද්ධ කට්ටිය බොහෝම ඉන්නවා. දැහැමි පාලනයට විරුද්ධයි ඉන්නවා. හිතුවක්කාර කොටසක් ඉන්නවා මනුස්ස ලෝකේ. ඒ අය පහර ගහන්න බල නිසා ඔය ආරස්සාව ඇතුළම තමයි යන්නේ ඉන්නේ ඔක්කොම කරන්නේ. හරියට මේ මනුස්ස ලෝකේ රාජ්‍ය කරන මැතිඅමතිවරු ඒ වගේම ජනාධිපතිලා යන්නේ එනකොට ආරස්සාව සංවිධානයට යනවා.
ඉතින් මෙන්න මේම සතර දෙසින් ආරක්ෂා දීලා බුදුරජාණන් වහන්සේලාට කියලා මේ සිද්ධිය කිව්වයි කියලා පෙන්නලා තියෙන සූත්‍රේ. සාමිනි ඔබ වහන්සේ මේ දින ධර්ම දේශනා කරනවා. මේ ධර්මයේ කැමැති අමනුෂ්‍යයෝ තියෙනවා, අකමැති අමනුෂ්‍යයෝ තියෙනවා. සමහර නීච අමනුෂ්‍යයෝ ඉන්නවා, කැමැති අය, නීච අමනුෂ්‍යයෝ අකමැති අය ඉන්නවා. ඒ වගේම යහ ඊට වඩා මහ බලවත්කම තියෙන ආව අමනුෂ්‍යයෝ කැමැති අය තියෙනවා, අකමැති අය තියෙනවා. හරියට කොහොමද මේ කොසල් රජුගේ රාජ්‍යයේ කොසල් රජුගේ හතේ සාමයේ සමාදානයේ ඇතිකරන ඕන නීතිමාලාව පනවලා තිනවා. සතු මරන්න එපා, හොරකම් කරන්න එපා, සාමයේ වර්ධවා ඇතිරින්න එපා, බොරු කියන්න හවට්ටන්න එපා, මේ ආදි වශයෙන් වැරදි වැඩ කරන්න එපා කියලා පනවලා තිනවා. නමුත් ධාමනික ගොඩක් ඉන්නවා හරියට හොරු හතුරු. උන් ඒ කොසල් රජුගේ නීති පිළිගන්නේ කැමති නැහැ. සජී නීති කඩා කප්පල් කරලා විවිධාකාරී හිඟි හිංසා කරනවා. මනුස්සයින් මෙයාගේ විලාසය සාර්ථක සමාජයේදී යහපතක් වෙන්න ඕන නිසාම රජුව තරහට නෙමෙයි ඒ අය කරේ වැඩි කරන්නේ අර හතුරු අල්ලනවා. රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කරන අය අල්ලනවා. අල්ලා දඬුවම් කරනවා. ඒ දඬුවම් කරන්නේ තරහට නෙමෙයි අර සමාජයේදී යහපතට සමාජය හදාගන්න බැරි වෙන ක්‍රමයක් නැති නිසා කරන වැඩ. ස්වාමීනි අන්නේ වා මේ අමනුෂ්‍ය ලෝකෙත් ඔන්නෝ දෙයක් තියෙනවා. අපි අර ගොදොල් රජුගේ රාජ්‍ය නීතිමාලාව ගැනීමවා වගේ අර අමනුෂ්‍ය ලෝකේ පාලනය අපි අතේ තියෙන ලෝක පාලක බලයේ තියෙනවා. අපි මේ ලෝකේ රජකම් කරමින් ලෝකේ පාලනය කරනකොට ওই අමනුෂ්‍යයට නීතියක් පනවලා තියෙනවා. මෙන්න මේ වැරදි වැඩ කරන්න එපා. හිඟි හිංසා මිනිස්සුන්ට කරන්න එපා. යහපත කර දෙන මිනිස්සුන්ට කවදාවත් අවඩක් කරන්න එපා. නමුත් මේ අපි කියන ගේමන් අහන්න නැතුව අර කොසල් රජුගේ රාජ්‍යයේ ඉන හොර දෙටුවෝ වගේ එක්තරා පිරිසක් ඔබ වහන්සේගේ සිව් පිළිසලා කොච්චර ගුණාත්මකම ගලන් ගන්නේ නැතුව හිංගි හිංසා කරනවා. ඉතින් හිංගි හිංසා කරන ක්‍රම ටික විග්‍රහ කරලා තියෙනවා. මෙන්න මෙහෙම හිංගි හිංසා කරනවා. ස්වාමීනි එයාට මේ ආර්ය මාර්ගයේ පූර්ණිය කරන මහා කරදරයක් ඒක. ඔබ වහන්සේගේ ඇහි අපිට ඒක වටිනාකම දැකලා ඔබ වහන්සේගේ ධර්මයේ වටිනාකම දැකලා අපි නිතර ගරු කරනවා. ඒක අපිට අවසරයක් දෙන්න. ඒ වගේ හිංගි හිංසා කරනවා නම් ඔබ වහන්සේගේ සිව් පිළිසලා අපි නිතර ඔබ බල බල ඉන්න බෑ. අපේ රාජකාරිය අපිටත් තියෙනවා. ඊයට හඳ ගහලා මොර ගහලා කියන්නේ කියන්නේ අපි යක්ෂ සේනාධිපති 18 දෙනෙක් පත් කරලා තියෙනවා. යක්ෂ සේනාධිපති කියන්නේ කුණු යක්කු නෙමෙයි. මහා බලවත් දේවතා කොට්ටාසයක්. යක්ෂ සේනාවට අධිපති කියන එකයි යක්ෂ සේනාධිපති කියන්නේ. යක්ෂ සේනාවන් පාලනය කරන මහා පුණ්‍ය විද්‍යා බලයක් ඇති එක්තරා චාතුර් මහා රාජිතේ ඉන්න දේව කොට්ටාසයක්. මෙන්න මේ අයගේ නම් කියලා ඉතින් ඉන්දෝ වර්ණෝ සෝමෝච්ච බාරද්දාජෝ පජාපති මේ ආදි වශයෙන් කියන නම් ගණනාවක් කියලා කියනවා. මෙන්න මේ 18 යක්ෂ සේනාධිපති නිල වටින් අපිපත් කරලා තියෙනවා. මෙන්න මේ අයට කියන්නේ කියන්නේ ඔබ වහන්සේගේ සිව් පිරිසට කියන්නේ විකුණ විකුණින් උපාසකාවන් උපාසිකාවන්. ඒ විලාසෙ අපි එහෙට අපිට ඇහෙනවා. අපි එලාට ඇවිදilla ඔබ වහන්සේගේ සිව් පිරිසට හිඟි හිංසා කරන්න ආව යමං උසාදී කොට්ටාසයක් ඇද්දි. අපි එයාට අවවාද කරනවා, ගෙනියනවා, දඩුවම් කරනවා. කොහොමරි අය හික්මෝල හිටන් නිදහස ලබා දෙන ඔබ වහන්සේගේ සිව් පිරිසට නිදහස ආරේ මාර්ගය පූර්ණ කරගන්න. ඉතින් ඔබ වහන්සේගේ ධර්ම රාජ්‍යයේ අපේ බල රාජ්‍යයේ මෙහෙම අපිට අවස්ථාවක් ලබා දෙන කී ආරාධනාවක් ඉල්ලීමක් කරලා තියෙනවා. අපිට ඒ අවස්ථාව ලබා දෙන්න. බුදුරජාණන් වහන්සේ දෝෂණී භූතේ අවස්ථාව ලබා දීලා ඊළඟ දවසේ වික්ෂුන් වහන්සේලාට නන්ද ගහලා තමයි ආදානාදී දෙවෙනි පිරිවෙදි කියන්නේ. ඉතින් මහන්නේ ඊයේ රාත්‍රියේ මෙන්න මෙහෙම සිද්ධියක් වුණා. සතරවන් දෙවියෝ මේ විදිහට ඇවිදilla මට මෙන්න මේ කාරණේ කියන්නේ. ඉතින් උග්ගණ්හාත වික්ඛේ ආදානාතියන් දක්වාම් පරිපුණාද වික්ඛේ ආදානාතියන් දක්වාම් ආදි වශයෙන් අන්තිමට පිළිලා කියනවා. මහනිමේ ආදානාතිය අරසා ඉගෙන ගන්නද මේක නිතර කියන්නද සත්‍යයනා කරන්නද ඔබලාට යම් දෙයක් කරදරයක් ආවොත් ඒකෙන් හිංගි හිංසාවලින් බේරෙන්න හැකියාවක් තියෙනවා. ඒ දේව මණ්ඩලී අයිති මිිරිස ඒතිය කරලා දිනා ඔබලාට යහපතක් වෙනවා. ඒක නැහැ ඒක අයහපතක් වෙන්නේ නැහැ. ඒ නිසා මේක අරසාවක් වශයෙන් අරගන්න කියලා අනුමත කරා. මෙන්න මේ සිද්ධියයි ආදානාතියේ මූලික සාරාංශය. පොතනද යකුන්ට අඬ ගහලා ගින්නවා කියන දියාරක් තියෙන. බලහන්ද කතා කරලි කොහෙද? යකුන් බල කියන ආරණාදී. ඔය දෙහිම එකක් තියෙනවා. ආරණාදී අහන්න යකුන්ට අඬ ගැහුවෙත් නේ. බලහන්ද වරිල්ල කියලා යකුන්ට අඬ ගැහුවෙත්. මේ පොතේ කොහෙද යකුන් අඬ ගහලා නැහැ. සියතර අපි පොතේ මේ වචනේ ආ. දැන් මේක හොයන්න ඕනේ. ඉතින් අඬ ගහලා පන්නන්න යකුන් අඬ ගහගත්තේ කවුද? හැබැයි අනිත් අර සීරා මිත්‍ර බ්‍රහ්ම උතුරේද සක්ල දිත්‍තිවාව නවනාත ලවන්තා දිත්‍තිවාව සී විසුණු අයනාරාණ දිත්‍තිවාව කාරිති ওই දාසින් තියෙනවා මොකද යක්කොට පෙරේදීට ඔකට වළඳන තියෙනවා මේ මන්ත්‍රණ සීරා දිත්‍ය ඉත ප්‍රවාහ දිත්‍ය ඔය ආදී වශයෙන් තියෙනවා මේ මන්ත්‍ර ශාස්ත්‍රයේ මේ දොල බිදේදී ඔක්කොම දාලා ඉවරලා හිටන්
ඉතින් කල්ලු කාවෙරි කලවරයක් විශ්වාව හොගී යන්ත්‍ර මතක තියෙනවා. ඒ ඉව්‍යාකරණය අඩ ගහලා මේ බුද්ධ ශාසනයේ සූත්‍රවල නැහැ. ඒ සමහරලාට හිතෙනවා අර වේ අඳගහට කලේ මේකේ තියනවා කියලා දන්නේ නැත්නම්. ඒ අර්ථය දැක්කේ නැහැ. ඉතින් ඒවා වෙනයි මේවා වෙනයි. අරවන හරි බලන්නක. ওই දොළු විදෙන් දක්ව හදලා පොර දිය මාස ආරයට ඇටි වහවම යකි කී දාලා. ඉතින් තව වදිනා කුකුලේ ගෙනහලා බෙල්ල කවලා ලේ ටිකක් හරි දාලා. ඕවා බාර දිනට යකුන්ට බාර දින මේ වැඩේ කරලා දීපන් අර කරලා දීපන් අරකට ගිහින් එන ගහ දෙන්න ගහලා බලයන්. බෙල්ල මෙරිකලා බලයන් ඔය ආදි වශයෙන් අනපනවන අනේ විනාදි කරන ඒවා තියෙනවා. ඒකම ඒවා මහ බයන්නේ. එහෙම එකක් මේ ආගානාදී සූත්‍රේ පොතනකවත් නැහැ. යකුන්ට මෙරේ තියෙන අර ගහලා තියාගන්න හේකුත් නැහැ බලහඳ වරලා කියන හේකුත් නැහැ. ඉන් අපි ආරාධන කරතියේදී සමන්තා දක්ව වාරේසු අත්‍රා ගත්තන්ට දේවතා සද්දම් මම්මුනි රාජාත දුනන්තු සංගමකයන් කියන ගාථාවෙන් තමයි ආදී සම්ප්‍රදායන් කුලව මේ යම්කිසි ආරාධනාවක් කළා තියෙන්නේ. මොකදනේ අත්‍රා ගත්තන්ට දේවතා කියලා කොට්ටාසිර ආරාධනා කළා විතර අමුසේ හිංගිහිංසා කරන සෞද්‍ර කොට්ටාසිර ආරාධනාවක් කළා නෑ බලහඳ වරිලා තියාපදා කරගන්නලා කියන. ඊයෙ ඉන්න දෙනක ඉඳලා ඇඩියකට ගැනීමට අවශ්‍ය කරන පහසුකම් සලසා දෙන එක උතුම් ගුණය. හැබැයි අද කාලා නෑ මෙතන වගේ ඉන්නගෙන නෑ. ඉතින් ඉන්දහා මේ පිළිත් වල හේම කියලා තියෙන නිසා මේක මොදේ විග්‍රහ කරලා බලන්න කියනවා නම් මට කියන්න පුළුවන් කියලා මෙන්න අහවද එන්නේ තියෙනවා. ඒතරේක විග්‍රහ කරලා ගත්තේ. එදා මේ ආදානාති කිසි ප්‍රශ්නයක් නැහැ. බුදුරජාණන් වහන්සේ විසුණු හදලාට උපාලි උපාධිකාරට නිතරම සෑදාවල් ආරක්ෂා අපිට හේතු වෙනවා කියන කියාපු දෙයක් නිසා ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. අපි හැම කරලා අන්තිමට දෙවියන්ට පුණ්‍යාන බෝධනා කරනකොට අර ඒ සඳහා ඉන්න දේවතාවු නිකන් ওই පැත්තට බැලුවත් දැම්මත් අර ආතනාටි කියන වෙලාවේ ඒ විලාදේ මොකද කරන්නේ අන්තිර පුණ්‍යාන මොදලා කරලා අනේ සාදු සාදු කියලා විනාත් අනුමෝද කරලා යන්නේ. තවත් මොනවා හරි කරලා බලව උදව්වක් දෙනවා කරලා. ඉතින් ඒක ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් අපි දකින්නේ මේ බෞද්ධයින්ට මේ සිව් පිළිසරයි මේ දේශනා කළේ ආදානාටි. එහෙනම් මේ සිත් ලෝකේ ඉන්න තරම් විතර මේ බටිගින්න ඉඳාගත්තට වැඩි හරියන්නේ නැහැ. ඒ වැඩි මහා කාලතරේ ඉන්න පුළුවා. ඒක නැහැ කියන්නේ. එහෙනම් මේ බෞද්ධයින්ට ආරක්ෂාවක් මේ කිව්වේ. මේ බුද්ධහම තේරුම් ගන්න මේ දානතුළු සත්‍යයන් මේ සත්‍යයන් දුර කටයුතු කරලා හේතුලින් මේ යහපත් මාර්ගයේදී එන්න බලාපොරොත්තු වෙන්න ඕන. ඒ ඇයි කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. මේ දේවතාව මොහොතක් ගානේ බලබලයි. සුදම් සභාවේ තිබෙනවා. නැත්නම් සක්‍ර දෙවියන්ගේ දේව සභාවේ එක්තරා ක්‍රමයක්. සක්‍ර දෙවියෝ ඇතුළු ඒ දරුවන් එන යාර ඉන්න යම් මේ දේව ආදී ආදී ක්‍රමයේ වෙන එකක්. ඒ වගේ මෞපසේ උපදින වාගේ උපදින දරුවෝ නෙමෙයි දරුවෝ කියන්නේ පුතු කියන්නේ ඒ පුණ්‍ය ඉදියෙම පහළ වෙන ඕකපාතික පහළ වෙන ශරීරය ඇති ඒ තැන පහළ වෙන කොටස් තියෙනවා. යගේ ඒ ගනුව තමයි දෙවියන්ට පුතු දූ නෑ දූවරු පුතු සේවකයෝ ආදී වශයෙන් ඔක්කොම හැදින්නේ ඒ ක්‍රමයෙන්. ඉතින් ඔන්න ඔය අතරෙදී සක්‍ර දෙවියෝ සහ ඒ පුතු 15ක දවසකට හතර පැත්තට යනවා. හතර පැත්තට ගිහිලා බලනවා මොනවද කියන්නේ බලන්නේ මොකද දෙමාපියන්ට සලකන අමුදරුවන් දැහැමින් පෝෂණය කරන යහපත්යේ වැඩි නැතුව හොඳින් ජීවත් වෙන දැහැමි මිනිස්සුය ඉන්නවා. ඉන්නවා නම් හොඳට ගිහිලා හොයලා බලන්න. මෙහෙම කියයි නම් හොයලා බලන්න එනවා. මාසේ පොයේ දවසට ඒ ඇමතිවරු වෙනවා. අනිත් පිටිස් වෙනවා පුර අටවක අවාටව කියන මේ හතර පොයේ. මේ හතර පැත්තට ගිහින් හොයලා බලලා ඉතින් හොයසි කරලා බලනවා. ඔත්තුපත්තු වෙනවා මොනවද? මේ ಗುಣධර්ම ඇති මිනිස්සේ කොහෙද ඉන්නේ? උපාසක උපාසිකාව දැක්කම හුඟක් ඉහ දැනෙනකමත් උනා. සන්තෝෂෙ. ඒ කාලේ නෙමෙයි අබුද්ධෝත්පාද කාලේ හැටි බලපුවාම උතුම් ಗುಣධර්ම තියන අය ඉන්නවා නම් හොයලා බලලා කියන්න කියලා. ඊළඟ දේව මණ්ඩලයේ රැස් වෙනකොට අහවල් ගමේ අහවල් ගම් ඇති පුද්ගලයා අහවල් පවුලේ අහවල් කෙනා මෙන්න මේ බඳු ಗುಣධර්ම ඇති කෙනෙක් අපිට දැනගන්න ලැබුණා කියලා දේවතාවෝ ඔත්තුපත්තු ඔක්කොම කියලා දේව මණ්ඩලයට කියනවා. ඔක ධර්මයේ හදාගෙන කතාව. ඒ විලාසය දේව මණ්ඩලයේ නිගමනය කරනවා. එහෙනම් කවදා හරි මේ මනුෂ්‍ය ලෝකයේ ආවට බොහොම කෙටි. ඒ උතුම් ජීවිතයේ ගත කළ අවසානයේදී ඒ අය ඉන්නේ අපි ළඟට. ඒ අයට කරදරයක් වෙන්න එපා. අපි කිසි වර්ධනයක් අපිට කොච්චර වාසියක්. හැකි ඉක්මනින් ආරක්ෂා කරන්න ගිහිල්ලා නිතර බලන්න කරදරයක් වෙන්න දෙන්න එපා. මෙන්න මේ විදිහ දේව මණ්ඩලයේ තීරණයක් දුන්නාම එක්තරා දේව පිරිසක් පත් කරනවා ලෝකපාලක දේව පිරිසක් නිතර ආරක්ෂා කරනවා. අන්නේ තමයි දේවතා රක්කන්ති කියලා පෙන්වන්නේ බුදු ධර්ම දේනා. ඔය අතරේදී බැරිලායි බෞද්ධය දැක්කොත් එහෙම. හිතන්නේ බැරි වටිනාකම පහළ වෙනවා. අපි මෙච්චර කල් ගුණ ධර්ම ඇතියා කියලා ලෝකේ රැක්කා. නමුත් මේ බුද්ධ ශාසනයේ පහළ වුණාට පස්සේ මහා බුදුම සිද්ධියක් වුණානේ අපි ළඟ. සමහරකට මගේ බලයේ තීක්ම යන මහා බල තියෙන කෙනෙක් මෙතන ඇදිලා ඉපදිලා බලනකොට කවුද? එයා බෞද්ධයෙක්.
ආවිසේ වර්ණේ සැපේන් බලයෙන් මහා පරිභාණ ඥානි දහ ගුණයක් අපිට වඩා බලවත්යි උපදිනා නෙවෙයි. ඒ මොන බලයකින්? හුඟක් මහන්සියලා දුක් වේදලා මේ ලෞකික වශයෙන් තින් කරලා කරලා අපි මේ මට්ටමට ආවා. නමුත් මේ ණය අපි දන්නේ නැහැ ඒ රෝගී වැඩි පිළක් කරලා උපා. බලනකොට මොකද? වික්ෂුන් වහන්සේ නමර දාහය විතරයි දීලා එහෙම රැක්ලා ඒකින් නෙමෙයි ආවා. වෙන පිළක් කරගෙන හිටියේ. මා බුදුම දෙයක් නැද ලෝකෙ හිටේ වෙලා තින්නේ. මේ බුද්ධ සාසනේ බුදුම දෙයක්. කේත් ගාකාරී අන්ත අනුවාර්ථයේ පිළක් කරගෙන ගිනා ඒකින් නෙළු මෙහෙනවා. අපි ඔක්කොම පරාජය කරලා ආල්සී වර්ණී හැපේ බලින් බබලමින් ඉනවා. කොයිතරම් වටිනාදියද මේ රෝගී තියෙන ඉක්ම කරන්න. යටපත් වෙන්න දෙන්න එපා. කකින්න පුළුවන් තරම් උත්සාහ කරන්න. ඒ බෞද්ධීන්ට පුළුවන් තරම් කුකුල් දීලා මඟ පාදා දෙන්න. මෙතෙන්ද ගන්න. ඔය ආදි වශයෙන් ඔය දේව මණ්ඩලේ කතාවේ. මෙන්න මෙහෙම පිළිසක් ඒ නිසා දේවතා රක්කාන්ති කියන එක බෞද්ධයන්ට ඥායාසයෙන් ලැබෙනවා. ඒ දෙවියන්ට හැඟවිච්ච බෞද්ධයෝ නෑ. ලස්සන පේනවා. ඉතින් ඒ නිසා දෙවියන්ගේ ආශාව ඉල්ලන්න දෙයක් නෑ බෞද්ධයෙකුට. නමුත් ඒ පැකි අර තිබෙන தත්යේ මුලින්දම තිබුණ එක්තරා સિદ્ધාන්තයක් තමයි විවිධාකාර දෙවියන් සාගදේශ මොහ ඉවර කරපුවායි නෙමෙයි නම් පොන්නේ දියක් ඇති දැහැන් පාලනය කරපුවාට විවිධාකාර කටයුතු තියෙන නිසා විශේෂයක් කරලා දුන්නා අවශ්‍යතාවයක් නුත් ඔබගේ ශ්‍රාවකින් මේක කියන්න කියලා. ඒතර අපිට බලන්න ලේසි යොමු වෙනවා. ඒතර ආරක්ෂාව කරලා යහපත කරලා දෙන්න පුළුවන්. අන්න එහෙම මුද්‍රාණ හදි කරු ඉල්ලීමක් තමයි ওই සූත්‍රයෙන් වෙලා තියෙන්නේ. එහෙම කරගුණාම ඊට සරලා දෙන්න පුළුවන් කියලා. ඉතින් අනික් කාරණේ ඒ සිද්ධිය කරනකොට ඔය පටිආජ්ජම ඵලයේ සිද්ධිය සියලු ආකාරයෙන් මනස සිද්ධ වෙන්නේ නැහැ. ඔය පටි අහගෙන ඉන්න කෙනාට හැඟීමක් ඇති වෙනවා. දහම් හැඟීමක් අභ්‍යන්තරයේ හිතේ නැగి නැගී එන්න පටන් ගන්නවා මිසක්. ඒක විතර්ක විචාර වශයෙන් වටි සංකාර වශයෙන් ගොඩනගින කටේ පිට වෙන්නේ පිළිද කියන කෙනාගේ. ඔය දින කියපු කෙනාගේ සද්දයක් පරිගත කරලා අජීවී වස්තුවකින් උතුජ රූපයන්ගේ කම්පනයක් ඔය තියෙන. චිත්තජ රූප කම්පණය ඇති වෙන්නේ කියලා කෙනා. ඉතින් ඔය බිරිඳ කියනකොට ඕකහේ දිගටි කියලා හැබුරුණු. ඒ බිරිඳෙන් එකක් හරි Taman කිව්වොත් අන්න එතින්ද අර මහා බලවත් කිරණ පිට එනවා චිත්ත කිරණත් එක්ක. අන්නේ ශක්තිය තමයි අර දෙවියන්ට විශේෂයෙන් බල පහදලා ඉතින් ඉඳරි සිද්ධ වෙන්නේ ඒක. ඕක වැඩි හැටියක් සංඥා මාත්‍රයක් වැඩෙන්න සිද්ධ වෙනවා. අහයින කිනාටත් ඕක නිතරම හිතර එනවා. ඒ ಗುಣ කියවෙනකොට ಗುಣ අහනකොට චිත්ත ප්‍රහාරයක් ඇති වෙවි. ටිකෙන් ටික ගුණයක් වැඩි වීමට හේතු වෙනවා. ඉතින් ඕකෙන් මම ගිය පාරේ ප්‍රශ්නේ අහලා තිබුණා. යන්ත්‍ර මන්ත්‍ර ජීවන් කරන්න හැ ගන්න, තෙල් ජීවන් කරන්න හේම ගන්න බැහැ ඔය ශක්තිය. ඕක උපජ රූප පරම්පරාවක යම් කිසි කම්පන ක්‍රමයක් ඕකේ හරියක් තියනවා නැත්තේ නැහැ. නමුත් අර චිත්ත රූප නැగిලා හිටන් බාහිර ලෝකෙට විශ්ේන පිටලා ඉන්න ශක්තිය වහා සමාන ශක්තියක් උඩ වෙන්නේ නැකින් නැහැ. ඒක ඇහුවා. හැබැයි ඕක අහගෙන සවන් දීගෙන චිත්ත ප්‍රහාදීගෙන ඉන්නකොට ඒ හැඟීම සමාතුල කියවෙනා හිතෙන්. අර පද කියවෙනවා. එතකොට සමාසුලින් නැගින්නාවු ශක්තිය නැගිලා අර චිත්ත කිරණ විහිදිලා ගන්න පරිසරයේ සුද්ධ වෙනවා ඒ ආකාරය. ඒකට විහාර උපනිතරයක් ලැබෙනවා. එයා නිතර දාන්න දාන්න මේ පිට කියනකොට තමන්තුලින් අභ්‍යන්තරින් කියවිද පටන් ගන්නවා. අන්නේ කියවෙනකොට චිත්තජ රූප නැగి නැගී විශේෂයට පිට වෙනවා චිත්ත කිරණ. ඒක මහා යහපතක් වෙන ශක්තියක් බවටපත් වෙනවා. ඉතින් ඒ දාන එකත් අහින්න එකත් හොඳයි. කවුරුවත් අහින්න තුව දැම්මත් ඉතින් ඔය කවුරු හරි අහන කෙනෙක් ඉන්නවා. මේ උතුජ රූප කලාපයන්ගේ කම්පැනි යම් කෙනෙක්ගේ හිතර දැයිනවා නම් ඒ જાති යම් කිසි කොටසක් ලෝකේ ඉන්නවා. ඒ අයට ඔක ඇහෙනවා. ඉතින් ඒ කොටස ඇහෙනකොට විශේෂයෙන් මේ මස්ලේ කයක් හෝ තියෙන අයට තමයි විශේෂ වෙන්නේ. එහෙම නැති අනික් අයට ශබ්දපද හොඳක් අඩුයි. යොමු කිරුවොත් අවධානය යොමු කළොත් ඇහෙන ශබ්ද තියෙන කොටසක් ඉන්නවා. එහෙම කොටස් ඉන්නවා එක එක විදිහට. ඒ වගේ කොටස් වලට යම් කිසි විදිහක එක්තරා විදිහක සතර මහා භූතියන්ගේ ගණී බවනි හටගත ප්‍රේත කොටස් ආදීන්ට ඒ වගේ උත්ජ රූප කලාපයන්ගේ කම්පන ශබ්දත් ඇහෙනවා. වැඩි හරියක් මේ චිත්තජ රූප සම්බන්ධව තමයි නැගිරි ශක්තියකින් ඒ අයටත් ඒ කම්පන වේග වදින්නේ. ඉතින් අහගෙන ඉන්නවා නම් යම්කිසි පිළිතක් හරි අහන කෙනාටත් ඒ සංඥා ලැබෙනවා. ඒ වගේම ගති හඬ එනවා. ගති හඬ එනකොට ගතිගුණ පහළ වෙනවා චිත්ත ප්‍රසාදේ නැගෙනවා. ඒ චිත්ත ප්‍රසාදේ නැගින්නා ප්‍රසාද ජනක චිත්තජ රූප නිසා ඒ පරිසර සුද්ධභාවයටපත් වෙලා යහපතක් වෙන්න හේතු වෙනවා. ඉතින් අයහපතක් නෑ වෙන්න හේතුවක් නෑ කෝකින්වා. ඒක තේරුම් ගන්න. සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ.